කොහොමද කට්ටිය ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ තියරෝ ටෙක්නීෂියන් YouTube channel එකත් එක්ක එළව රිසල්ස් ඇවිල්ලා තියෙන්නේ මට රිසල්ස් එව හොඟක් කට්ටිය ඉතින් ඔයාලා හොඳට කරලා තියෙනවා congratulations ඒ වගේම මේ වීඩියෝ එක එළව සම්බන්ධයෙන් එළව අඩු ලකුණු තියෙනවා නම් නැත්නම් එළව ෆේල් නම් ඔයාලට තාමත් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්ද ඉතින් එළව වල තියෙන වටිනාකම ඉංජිනේරිං වලට කොහොමද අපි මේව කරන්නේ ඉතින් මේ වගේ ප්‍රශ්න කිහිපයකට උත්තර ගන්න තමයි මම අද මේ වීඩියෝ එකත් එක්ක ආවේ ඉතින් අපි ඉන්ට්‍රෝ එක බලලා වීඩියෝ පටන් ගමු ඉතින් අද මම කියලා දෙන්නේ aviation six pack and aircraft and stuff හරි පොඩි නෝට් එකක් ගහගත්තා අපි මේක ගැන බලමු පළවෙනි දේ තමයි ඒ ලෙවල් කරද්දී ඒ ලෙවල් කරලා තියෙනවා නම් ඔයාලා පාස් නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට කන්ග්‍රැට්ස් වගේම ඉස්සරහ ගමනට මම සුභ පතනවා හරි වීඩියෝ එකට යන් දැන් ඒ ලෙවල් කාණ්ඩ මම හතරකට බෙදුව හැකි ඒ හතර තමයි ඔයාලට දැන් තිරේ පේනව ඇති ග්‍රේඩ්ස් එලෙවල් වලට ඒ තුනක් තියෙන අය ඉඳන් බී දෙකයි සී එක තියෙන අය කට්ටිය වෙනකම් ඒ වගේම මම මෙයාලා ගැන කතා කරලා ඉන්න මුලින්ම මෙයාලට මේ රිසර්ස් තියෙනවා නම් ඒ තුන එයාලට යුනිවර්සිටි එක පළවෙනි අවුරුද්දට ගියාගෙ කිසි ප්‍රශ්නයක් නැතුව ඉතින් මේ හොඳ යුනිවර්සිටි ඔයාලා ලංකාව යුනිවර්සිටි එකට හරි පිටරට හරි යුනිවර්සිටි එකට ගිය හැකි මේ රිසල්ට්ස් තියෙනවා නම් හුඟක් බලන්න මැලේසියාවට වගේ යනවා නම් මේ වගේ රිසල්ට්ස් තියෙනවා නම් ස්කෝලර්ෂිප් ගන්නත් පුළුවන් ඉතින් ඒවත් හොඳට මතක තියාගන්න ඕ ලෙවල් වලටත් එයාලා ස්කෝලර්ෂිප් දෙනවා විශේෂයෙන් මම ඉස්සෙල්ලා ඉගෙන ගත්ත යුනිවර්සිටි එක නිලා යුනිවර්සිටි එයාලා මේ වගේ හොඳ සමාර්ථ දෙන අයට ස්කෝලර්ෂිප් දෙනවා ඉතින් ඔයාලට ඒවත් පාවිච්චි කරගත්ත හැකි ඔයාලගේ ඉදිරි ඉංජිනේරින් ගමනට එතකොට දැන් මෙයාලට කිසි ප්‍රශ්න නැහැ සාමාන්‍ය විදිහට යුනිවර්සිටි ගිහිල්ලා අවුරුදු 4ක් හෝ අවුරුදු 3ක් ඩිග්‍රී කරලා එයාලට එයාලගේ ඉංජිනේරින් ගමන පටන් ගන්න පුළුවන්. හරි. ඊළඟ කාණ්ඩය තමයි B1යි C2යි එක්ක S3 වෙනකම්. මෙයාලට ඉංජිනේරින් ෆස්ට් ඉයර් යන්න පුළුවන් තාමත්. ලංකාවේ යන්න බැරි යන්න පුළුවන්. ඒත් පිටරටවල් වලට S3ටත් පාස් 3කටත් ඉංජිනේරින් වලට ගන්නවා. මේ යුනිවර්සිටි ලෝකේ රෑන්කින් වල උඩම තියෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ වුණාට ඔයාලට ඩිග්‍රියකට යන්න පුළුවන්. තව දෙයක් තමයි කියන්න ඕනේ ඔයාලා ඕපන් යුනිවර්සිටි එක ගැන දන්නේ නැත්නම් ඕපන් යුනිවර්සිටි එකටත් කියලා බලන්න. එයාලගේ බැචලර්ස් කෝර්සස් තියෙනවා. ඉතින් මේවත් මේ ඩිග්‍රී එකත් අප්‍රූව්ඩ් ඩිග්‍රී එකක්. ඕපන් යුනිවර්සිටි එකෙන් කරා කියලා ඒකට යන්නේ වැඩ කරන වයසක අයවත් ලකුණු අඩු අයවත් කියලා දෙයක් නැහැ. ඩිග්‍රී. ඒක හොඳ ඩිග්‍රියක් ගත්තොත් ඔයාලා හොඳට ඒ දේ කරලා තියෙනම් ඒ ඩිග්‍රිය සාමාන්‍ය අඩු ගාණක් ගත්තත් මං කියන්නේ ඩිග්‍රියක වටිනාකම එකයි ඒක ඕපන් යුනිවර්සිටි එකකින් ගත්තත් සාමාන්‍ය යුනිවර්සිටි එකකින් ගත්තා මොකද අන්තිමට ලංකාවේ රස්සා නැත්තම් දෙන්න ඔයාලා ලංකාවේ තියෙන හොඳම යුනිවර්සිටි එක ඉගෙන ගත්තත් වැඩක් නැහැ අන්තිම යුනිවර්සිටි එක ඉගෙන ගත්තත් වැඩක් නැහැ ඉතින් ජොබ් නැහැ හරිද ඉතින් ඒ දේ කියන්න ඕන තව දෙයක් තමයි ඉංජිනේර වලට ලංකාවේ ඉංජිනේරින් යනවා නම් ප්‍රයිවට් වෙන්න පුළුවන් පබ්ලික් වෙන්න පුළුවන් විෂයන් තුනක් තියෙනවා ගණිතය එතකොට භෞතික විද්‍යාව රසායනික විද්‍යාව රසායනික විද්‍යාව ඇත්තටම ඕනේද මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න එහෙනම් අමාරුයි මොකද ලංකාවේ හැම තැනකම වගේ රසායන විද්‍යාව ඉල්ලන ඉංජිනේරින් යන්න මට තේරෙන්නේ ඇයි කියලා මම ඒරොනොටිකල් ඉංජිනේරෙක් මම රසායනික විද්‍යාව කරේ නෑ මම කම්පියුටර් කරේ ICT ඉතින් ඒ වගේම මම දන්න හුඟක් කට්ටිය ඉන්න ඒ ලෙවල් නැතුවත් දැනට ඒරොනොටිකල් ඉංජිනියර්ස්ලා වෙලා ඉන්නවා ඉතින් රසායනික විද්‍යාවේ ඇත්තටම ඇති වටිනාකමක් නැහැ. ඔයාලා කිමිකල් ඉංජිනේරින් වගේ ඒ පැත්තට යනවා නම් රසායනික විද්‍යාවෙන් දෙන්න පුළුවන් එකම ජොබ් රිලේටඩ් ස්කිල් එක තමයි ඇනලිටිකල් තින්කින්. ඒ කියන්නේ ඔයාලට දෙයක් හිතලා ගණිතයත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් නම් අන්න ওই ඇනලිටිකල් පැත්ත හම්බෙනවා රසායනික විද්‍යාවෙන්. ඒ අරින්න රසායනික විද්‍යාවෙන් අපිට ඇත්ත වර්ල්ඩ් එකේ ගන්න දෙයක් නැහැ. ඒ වගේම මම මෙතෙක් කල් ඉගෙන ගත්ත ඔය වලින් ඉගෙනගෙන තියෙන රසායනික විද්‍යාව පාවිච්චි වෙලා තියෙන ඕ ලෙවල් වලට වෙනකම් විතරයි ඒ මොනවාද බැටරි එයාක්‍රාෆ්ට් බැටරි ගැන ඉගෙන ගත්තී
එතකොට කරෝෂන් ගැන ඉගෙන ගත්ති, ඒර්ක්‍රෆ් මැටීරියල්ස් ඉගෙන ගත්ති, තම රසායනික විද්‍යා පෝඩ්ඩක් එන්නේ. ඒත් එච්චර අමාරු නෑ, ඕලෙවල් රසායනික විද්‍යාවෙන් ඒතික් කරයි. මං ඉතින් මේක ගැන ආගියව කරන්න යන්නේ, මේක ලංකාවේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට පිටරට එනවා නම් ඔයාලා රසායනික විද්‍යාව ඕනේ, IT ඕන දෙයක් කියන්න පුළුවන්. බයෝලොජි තිබ්බත් ඔයාලට මැත්ස් ඇන් ෆිසික්ස් තියෙනවා නම් ඒ ලෙවල් වලට මෙයාලා ගන්නවා. ඒ දේ හොඳට ඔළුවේ තියාගන්න. දැන් ඕලෙවල් යන්න ඒ පළවෙනි අවුරුද්දට යුනිවර්සිටි යන්න බැරි අයට මොකද කරන්න පුළුවන්? HND කෝස් එකක් කරන්න පුළුවන්. ඔයාලා HND කෝස් එකක් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඉස්සරහට එන්න. ඒ කියන්නේ HND කෝස් එක කර අවුරුදු දෙකයි, අන්තිමට ටොප් අප් ඩිග්‍රියක් කර ඔයාලත් අර යුනිවර්සිටි එකේ අනගිනෙක් තරම් උන ඩිග්‍රී එකක් තියෙනවා. යුනිවර්සිටි එක වර්ල්ඩ් රෑන්කින් යනවා, සමහර මුතු යුනිවර්සිටි එකට වඩා හොඳ රෑන්කින් එකක් තියෙන පුළුවන් වර්ල්ඩ් රෙකග්නිෂන් එකකින්. හරි, ඉතින් ඒ දේවල් තියෙනවා. එතකොට මේක මෙයා වෙන්නේ මේ කැටගරි එකට. මම දැන් කියන CSS S3 ඒ ෆේල් නැත්තම් ඕ ලෙවල් විතරක් තියෙන කට්ටියට දෙයක් කියන්න ඕනේ. ඒ ලෙවල් ෆේල් නම් ඒක හිතන්න එපා, ඒක තමයි ලෝකේ අන්තිමේ කියලා. මොකද ඒ ලෙවල් කියන්නේ විභාගයක් විතරයි. මොකද ඒ ලෙවල් වලින් කියන්න බෑ ඔයා හොඳ ඉංජිනේරුවෙක් වේද නැත්නම් කෙනෙක් වේද කියලා. සමහරට ඒ තුනක් අරගෙන ඉන්න පන්තිය හොඳම ළමයාට ඇත්ත ලෝකෙට ඇවිල්ලා ඇණයක්වත් අද කරගන්න බැරි නම් එයා ඒ ලෙවල් ඒ තුන නෙමෙයි. එයා මොනා කරත් එයාට වැඩක් නැහැ. ඒ වුණාට මං කියන දේ මෙයා කරන්න එපා. ඒ ලෙවල් ඕනේ තැනකට යන්න. ඒ කියන්නේ යුනිවර්සිටි එකේ පළවෙනි අවුරුද්දට යන්න. යුනිවර්සිටි පළවෙනි අවුරුද්දට යන්න බරුකියොත් තමයි මම මේ කියන අනිත් දේවල් තියෙන්නේ. HND තියෙනවා, ෆවුන්ඩේෂන් තියෙනවා, HNC තියෙනවා, හයි නැෂනල් සර්ටිෆිකේට් නැත්නම් සමහර හයි නැෂනල් ඩිප්ලෝමා. මම හුඟක් රෙකමෙන්ඩ් කරන PSN edX, මොකද පිටරට හුඟක් තැන් වලින් ඒක පිළිගන්නවා. ඒ මම ඒ ගැන එකම වීඩියෝ එකක් කරලා තියෙනවා, මම ලින්ක් එකත් ෂෙයා කරන්න. ඒකට ක්ලික් කරලා බලන්න බලලා නැත්තම්. ඉතින් ෆවුන්ඩේෂන් තියෙනවා. ෆවුන්ඩේෂන් එක කියන්නේ සාමාන්‍යයෙන් ඒ යුනිවර්සිටි එකේ ඒ ලෙවල් වලට දෙන අවුරුද්ද වෙනුවට දෙන කෝස් එකක්. එතකොට මේ එංගලන්තේ තව දෙයක්, එංගලන්තේ යුනිවර්සිටි ඩිග්‍රී එකක් අවුරුදු 3යි, පිටරට අනිත් තැන්වල අවුරුදු 4යි. සමහර තැන් තියෙනවා අවුරුදු 3ෙන් දෙන, ඕස්ට්‍රේලියාව අවුරුදු 3ෙන් දෙන ඩිග්‍රී වලට ඕනර්ස් කියන මේක නෑ. ඒුණාට එංගලන්තේ ෆුල් ඩිග්‍රී එකක් ගත්ත එක අවුරුදු 3කින්. ඉතින් සමහර අනිත් රටවල වල අවුරුදු 4ක් ඩිග්‍රී කරන්න ඕන. මේක වොෂින්ටන්, සිඩ්නි ඇකෝඩ් හුඟක් මේකට කතාවක් තියෙනවා. මම එච්චර ගැඹුරට යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඩිග්‍රී එක එංගලන්ත උපාධියක් ගන්න අවුරුදු 3කින්. ඉතින් කොහොම ගිහිල්ලා ගත්තත් ඩිග්‍රී එක ඩිග්‍රී අන්තිමට වට වර්ක් එක්ස්පීරියන්ස් නැත්නම් ජොබ් එකක් තියෙනවා නම් ඔයා එතනින් එහාට යන්නේ ඔයාගේ මහන්සියෙන් මිසක් ඔයාගේ ඒ ලෙවල් වලින් නෙමෙයි. ඉතින් ඒ ලෙවල් හුඟක් රිසෝස් අඩුවෙන් ගත්තට හිතමනාප කරගන්න එපා. ඔයාලට වෙන ඕන විදිහ තියෙනවා. මං කිව්වා වගේ ෆවුන්ඩේෂන් කරලා ඩිග්‍රී එකට ගිය හැකි, නැත්නම් HND එකක් කරලා අවුරුදු 2 කරලා අන්තිමවද ටොප් අප් එකකට ගිය හැකි, නැත්නම් HNC එකක් කරලා ඔයාලා ඕ ලෙවල් විතරක් තියෙනවා නේද, ඔයාලට පුළුවන් HNC එකක් කරලා නැත්නම් ආයේ ෆවුන්ඩේෂන් එකක් කරලා ඔයාලට ඩිග්‍රී එකට යන්න. ඉතින් හිතන්න එපා ඒ ලෙවල් ෆේල් වුණා කියලා ඔයාලා ෆේල් වෙලා කියලා. ඔයාලා අතෑරියොත් තමයි දැන් මේ කරගෙන ආපු මේ 6.5 hours late සමා වෙන්න ඕනේ වීඩියෝ දෙකකට ගන්න ඕනේ මේක. ඉතින් මං කියේ හිටියේ මේ කරගෙන ආපු එක දිකටම කරගෙන යන්න. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දෙයක් අපි අතහැරියොත් තමයි අපි ෆේල්. ඒ කියන්නේ විභාගයක් ෆේල් වුණා කියලා ලයිෆ් එකේ ෆේල් වෙන්නේ නැහැ. ඔයාලා දැන් සිටුේෂන් එකේ ඉන්නවා නම් මම මොකද කරන්න ඕනේ කියලා මේ වීඩියෝ එක මං හිතනවා හුඟක් උදව් වෙන්න ඇති කියලා. ඉතින් මම තවත් වීඩියෝ එකක් එක්ක ලබන සතියේ එන්නම්. අමතක වෙන ඉස්සෙල්ලා කියනවනේ මගේ මැගසින් එකක් තියෙනවා. ඉතින් ඒ මැගසින් එක අලුත්ම ඉෂුව එක අදාව මම ලින්ක් එක යට දාන්න බලන්න. ඒකේ ප්‍රොෆෙෂනල් කට්ටිය කතා කරනවා, එයාලගේ එක්ස්පීරියන්ස් බෙදා ගන්න. ඉතින් බලන්න, ෆ්‍රී ඉෂුව එකක්, ගෙවන්න මොකුත් නැහැ. ඉතින් මම හිතන එකත් උදව්වයි කියලා. වෙනදා කියනවා වගේම ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට කියන්න ඔයාලගේ අනාගත බලාපොරොත්තු මොකද්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ. මාත් කැමතියි දැනගන්න. මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න අයගේ අනාගත බලාපොරොත්තු ගැන දැනගන්න. ඉතින් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ, ලයික් එකක් දෙන්න, අමතක කරන්න තු සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් යාළුවන් එක්ක ෂෙයා කරන්න. මේක හුඟක් උදව් වෙයි. ඒ ලෙවල් රිසර්ච් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ටිකේ හීට් එක තියෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක හුඟක් දේවල් සරල කරලා දෙයි කියලා මම හිතනවා. ඉතින් මම ලබන සතියේ අලුත් වීඩියෝ එකක් එක්ක එන්න. එතකන් keep fixing.